අමාපිව subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. අවවාදයයි. මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන දත්ත හා තොරතුරු එහි මුල් කතුවරුන්ට හිමිවන අතර එම තොරතුරු හුදෙක්ම අන් කිසිවෙකුට හෝ කිසිදු දෙයකට අවමාන කිරීමක් නොවන බවට කාරුණිකව දන්වා සිටිමි. ස්තුතියි. සම වියපත් වීම අපි හැමෝම මුහුණ දෙන දෙයක්. නමුත් සම වියපත් වීමේදී ඇතිවන ලක්ෂණ බොහෝ දුරට පාලනය කර ගැනීමට අපිට පුළුවන්. ඒ සඳහා හොඳ සමබල පෝෂණයක් ආහාර පාන මගින් සිරුරට ලබා ගැනීම සහ බාහිර සත්කාර ක්‍රම බොහෝ සෙයින් අපට ප්‍රයෝජනවත් වෙනවා. සම ගැඹුරින් පිළිසිදු කරවන හොඳ ස්ක්‍රබ් සත්කාරයක් ලෙස සමමත ක්‍රියා කරමින් ඔබේ සමේ නිරෝගී ගුණාත්මක බව වඩවන කඩල පිටි වලින් සකස් කරගත හැකි රූපලාවන්‍ය සත්කාර ගැනයි අපි අද කතා කරන්නේ. සමේ තෙතමනේ වැඩි කර ගැනීමට කඩල පිටි මේස හැඳි දෙකක්, යෝගට් මේස හැඳි එකක්, මීපැණි තේ හැඳි එකක්, කහකුඩු සල්පයක් මේ සියල්ල බඳුනකට දමා මෘදු මිශ්‍රණයක් වනතුරු කලවම් කරගන්න. ඇස් මත නොගෑවෙනසේ සමානව මුහුණ පුරා මේ ගල් වා මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හැර සීතල ජලයෙන් සෝදා හරින්න. කුරුලෑවලට කඩල පිටි මේස හැඳි දෙකක්, මීපැණි මේස හැඳි එකක්, පේස්ට් එකක් වනතුරු මේ අමුද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. සමමත ගල්වා මිනිත්තු 5ක් හෝ සම්පූර්ණයෙන් වියලෙනතුරු තිබෙන්නට හරින්න. ඇල්ම මැරුණු ජලයෙන් හෝ උණුසුම් ජලයෙන් පෙඟවූ රෙදි කැබැල්ලකින් මාස්ක් එක ඉවත් කරගන්න. අනතුරුව වියලි තුවායකින් සමමත තෙත මාත්තු කරගන්න. මැරුණු සම ඉවත් කිරීමට කඩල පිටි, හාල් පිටි සහ ආමන්ඩ් පවුඩර් මේස හැඳි එක බැගින්, යෝගට් කහ සල්පයක්, මෘදු පේස්ට් එකක් වනතුරු මේ සියල්ල බඳුනකට දමා යෝගට් ටිකෙන් ටික දමා හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් මෘදුව කවාකාර චලනයකින් ස්ක්‍රබ් කරගන්න. මිශ්‍රණය සමමත මිනිත්තු 2ක් 3ක් පමණ තිබෙන්නට හැර විවෘත වූ සිදුරු වැසි යන පරිදි සීතල වතුරෙන් මුහුණ සෝදා ගන්න. සමේ අඳුරු පැහැ දුරු කර ගැනීමට කඩල පිටි මේස හැඳි 2ක්, යෝගට් මේස හැඳි 1ක්, ලෙමන් නිෂ මේස හැඳි 1ක්, කහ සල්පයක්, මෘදු පේස්ට් එකක් වනතුරු මේ සියල්ල බඳුනකට දමා මිශ්‍ර කරගන්න. මුහුණ පුරා සමානව මේවා ආලේප කර වියලෙන්නට හයින්න. ජලයෙන් සෝදා ඉවත් කර වියලි තුවායකින් මුහුණේ තෙත මාත්තු කරගන්න. තෙල් සහිත සමට ප්‍රතිකාර කිරීමට කඩල පිටි මේස හැඳි 3ක්, රෝස වතුර මේස හැඳි 6ක් සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර සමේ තෙල් අධික ස්ථානවල ගල්වන්න. මිනිත්තු 20ක් පමණ සමමත වියලෙන්නට තබා සීතල ජලයෙන් මුහුණ සෝදා ගන්න. අනතුරුව මුහුණේ තෙත මාත්තු කරගන්න. අකලට සම වියලීමට පත්වීම වලක්වා ගැනීමට කඩල පිටි මේස හැඳි 2ක්, අඹරාගත් තක්කාලි ගෙඩි 1ක්, අඹරාගත් තක්කාලි කඩල පිටි බඳුනට දමා මිශ්‍ර කරගන්න. මෙම පැක් එක මුහුණේ ගල්වා මිනිත්තු 10ක් පමණ තිබෙන්නට හරින්න. ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගෙන තෙත මාත්තු කරගන්න. වෙළඳ පොලේ සබන් වෙනුවට ස්වාභාවික ආදේශකයක් ලෙස කඩල පිටි මේස හැඳි 2ක්, කහ සල්පයක්, යෝගට් මේස හැඳි 1ක්, මෘදු පේස්ට් එකක් වනතුරු සියල්ල එක් බඳුනකට දමා කලවම් කරගන්න. මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන සම අතුල්ලා පිරිසිදු කරගන්න. මුහුණේ අනවශ්‍ය රෝම වර්ධනය අඩු කර ගැනීමට කඩල පිටි මේස හැඳි 1ක්, උළු හාල් මේස හැඳි 1ක් වතුර, මෘදු පේස්ට් එකක් වනතුරු සියල්ල එක් බඳුනකට දමා කලවම් කරගන්න. මුහුණේ අනවශ්‍ය රෝම වැඩි ඇති තැන්වල ආලේප කර වියලෙන්නට හරින්න. වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. සම එල්ලා වැටීම දුරු කර ගැනීමෙන් සමේ සමිවත් බව වර්ධනයට කඩල පිටි මේස හැඳි 3යි, බිත්තර 1යි. බිත්තරයෙන් සුදු මඳේ වෙන් කර එය කඩල පිටි සහිත බඳුනට එකතු කරගන්න. පේස්ට් එකක් ලෙස හොඳින් කලවම් කරගත් පසු ඒවා ඔබේ මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ වියලෙන්නට හරින්න. පසුව සාමාන්‍ය පරිදි ජලයෙන් මුහුණ සෝදා ගන්න. ස්වාභාවික පැහැපත් නිකැලැල් සමකට කඩල පිටි මේස හැඳි 2ක්, දොඩම් ගෙඩි 1ක්, පැපොල් කැබැල්ලක්, දොඩම් මිශ ලබා ගන්න. පැපොල් වලින් පල්පයක් සාදා ගන්න. මේවා මෘදු මිශ්‍රණයක් වනසේ කඩල පිටි සමග කලවම් කරන්න. මාස්ක් එකක් ලෙස මුහුණේ ගල්වා අවම මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හරින්න. කපුරෙදි කැබැල්ලකින් මෘදු ඒවා මුහුණෙන් ඉවත් කරගන්න. සමේ මෘදු සුමුදු බව රැක ගැනීමට කඩල පිටි මේස හැඳි 3ක්, හාල් පිටි මේස හැඳි 1ක්, එලකිරි පේස්ට් එකක් වනතුරු එලකිරි ටිකෙන් ටික එකතු කරගනිමින් සියල්ල එකට කලවම් කරගන්න. මුහුණේ ගල්වා මෘදුව කවාකාර චලනයකින් සමමත ස්ක්‍රබ් කරගන්න. සමමත ඒවා වියලුණු පසු ජලයෙන් මුහුණ සෝදා ගන්න.